आयबोवान कालीन प्रवृत्ति वार्ताकरणे प्रमुख आसियत मध्यान प्रवृत्ति विकाशाय में मम कविंदु विजयवर्धन प्रथमे नवदानीय सिरस्थल वेत देदहस विसिये के विभाग देदहस विसि देके पवत्ती में दिन नियम कराई पहे शिष्यत्व लबन वसरे जनवरी 22 उसस पेल लबन वसरे फेब्रुवारी 7 सिट मार्तु 5 दक्वा सामान्य पेल लबन वसरे मई मास 23 सिट जूनी 5 दक्वा रासायनिक पोहर सीमाव गैन जनपति जात्यांतरय दनुवत कराई श्रीलंका पोदुजन पेरमुने 5 संवत्सरय अदाई पोदु प्रवाहने तुलिन नवतत कोविड अवधानमक एति करगन्न एपा वगकीमेन कटयुतु करन्न विशेषज्ञ वैद्य हेमंत कियाई लोके सिदु ऊ कोविड मरण लक्ष 50 सत्य संख्याव नेवेई रुपियल कोटी 6ක් පැහැරගත් පුද්ගලයා සියලු මුදල් සමග සැනකින් අත්අඩංගුවට ඇලහැර ගොවි උපවාසය දැනට අවසන් අනාගතයේ මාරාන්තික උපවාසයක් පොහොර නැතිව විනාශ ඌ ඇලහැර මෑ කරල් කාබනික පොහොරින් සාර්ථක ඌ කොමාරිකා වගාව කතෝලික ජනතාව මලවුන්ගේ දිනය සමරයි දිවයිනට බලපා ඇති අඩු පීඩන තත්ත්වයේ තව දුරටත් ජලාශ සහ වැව් රැසක් වාන්දාමයි ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස් වන විනාශය වළක්වන්න ලෝක නායකින් එකඟ වෙයි ප්‍රථම නවදානය දේශීය පුවත් වෙත මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ එහෙත් කොවිඩ් හේතුවෙන් කල් දැමුණු පාසල් ප්‍රධාන විභාග තුන ලබන වසරේ පැවැත්වීමට දින නියම වී තිබෙනවා යනෝ ශිෂ්‍යත්ව විභාගයේ ලබන වසරේ ජනවාරි 22 වනදා පැවැත්වීමට නියමිතයි උසස් පෙළ විභාගයේ පෙබරවාරි මාස 7 වනදා ආරම්භ වන අතර සාමාන්‍ය පෙළ විභාගයේ මැයි මාස 23 වනදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා පවතින කොවිඩ් වසංගත තත්ත්වයක් සමග සාමාන්‍ය පෙළ උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇතුළු විභාග රැසක් කල් දැමීමට සිදු වුණා කිසිවිටත් මේවන විට තරමක් දුරට කොවිඩ් පාලනයක් රට තුල දක්නට ලැබෙන බැවින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ විභාග තුනක් ලබන වසරේ පැවැත්වීමට දින නියම කර තිබෙනවා එය අනුව පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 2022 වසරේ ජනවාරි 22 වන සෙනසුරාදා පැවැත්වීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන්නේ 2021 වසරේ අපොස උසස් පෙළ විභාගය 2022 වසරේ පෙබරවාරි මාස 7 වන සඳුදා සිට 2022 වසරේ මාර්තු මාස 5 වන සෙනසුරාදා දක්වා පැවැත්වීමට මේවන විට සැලසුම් කර තිබෙනවා 2021 අපොස සාමාන්‍ය පෙළ විභාගය 2022 වසරේ මැයි මාස 23 වන සඳුදා සිට ජූනි මාස පළමු වන බදාදා දක්වා පැවැත්වීමට නියමිතයි පාසල් විවෘත කිරීමෙන් අනතුරුව ප්‍රමාණවත් වූ කාලයක් අධ්‍යාපන කටයුතු සඳහා ලබා දීම එමෙන්ම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහාද විභාග සංවිධානය කිරීමට ප්‍රමාණවත් වූ කාලයක් ලබා දීම යන කරුණු සියල්ල සලකා බලමින් මෙලෙස ප්‍රධාන විභාග ත්‍රිත්වය සඳහා ලබන වසරේ දින නියම කළ බවයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ලලිත් රෝහණ ලේනකේ මහතා පවසන්නේ චන්දිය දුන් ජනතාව අද රජයට බණින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා ගුරුවරුන් සේම ගෝවින්දේ අතරවන බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මීට හේතුව අප දේශපාලන අතහැර හුදෙක් රාජ්‍ය පාලන කටයුතු වලට පමණක් යොමු වීම බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ එම්සීසී ගිවිසුම අත්සන් කරන්නේ නැතිව රට බේරාගත් අප මෞපිම පාවා දෙන්නේ නැති බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 5 වන සංවත්සරයට සහභාගී වෙමිනුයි අභිමානීන් සෞභාග්‍ය කරා නමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 5 වන සංවත්සරය අද කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී ආරම්භ වුණා ඒ එම පක්ෂේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊට පක්ෂ සමාජිකයින් බැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා සමාරම්භයෙන් අනතුරුව ප්‍රථම කතාව සිදු කළේ පක්ෂයේ නිර්මාතෘ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතායි
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තමයි මම හිතන්නේ ලංකාවේ තියෙන ලදරුම දේශපාලන පක්ෂය. අපි මේ පක්ෂය නිර්මාණය කළේ කිසිවෙක් පරාජය කරන්න නෙවෙයි. එකම පරමාර්ථය උනේ ජනතාව දිනවීමයි. ගරු අගමැතිතුමනි නම උකුන් වුණාට අපේ පක්ෂය තවම බොන්නේ ප්ලේන්ටි කිරි නෙවෙයි අපි බොන්නේ පක්ෂයක් හැටියට ආඩම්බර වෙනවා. අපිට ඒ කටයුත්ත කරන්න ශක්තිය ඔබතුමා දීලා තියෙනවා. අපිට අභියෝග තියෙනවා. අභියෝග කරන දේශපාලන කණ්ඩායම් ඉන්නවා. උන් දේශපාලන වශයෙන් අපිට අභියෝග කරත් උන් අභියෝග කරන්නේ අපේ රටේ අනාගතය ඒ ජනතාවට අභියෝග කරන්නේ ඒ අභියෝග වලට අපි මුහුණ දෙමු. අනතුරුව සංවත්සරය අමතනු ලැබුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. ආණ්ඩු බලය ගත්තට පස්සේ අපි දේශපාලන කටයුතු වලින් ඈත් වෙලා. හැබැයි ආණ්ඩු බලය ගත්තට පසු දේශපාලන කටයුතු අමතක කරලා රාජ්‍ය පාලන වැඩවලට කාලය වෙන් කරන පටන් අරන් තියෙනවා අපි. අද අපිට වෙලා තියෙන එක පක්ෂයක කීර්තිය ජනප්‍රියත්වය රැකෙන්නේ ආණ්ඩු බලයෙන් නෙවෙයි. ආණ්ඩු බලය ලබාගෙන රාජ්‍ය ආයතන හරියටම කරනවා වගේම ජනතාව අතරත් දේශපාලනයක් කරන්න ඕන. ආණ්ඩු බලයෙන් අමාත්‍යංශ වලින් රාජ්‍ය ආයතන වලින් කරන්න බැරි බොහෝ දේවල් තියෙනවා. පසුගිය කාලේ ගුරු වර්ජනය දුරදිග ඇදිලා ගියේ අපි දේශපාලන කටයුතු වලින් ඈත් වුණු නිසායි කියලා මම විශ්වාස කරන්නේ. අද ගොවි උද්ඝෝෂණ වුණත් මෙතරම් බරපතල විදියට ඇදිලා යන්නේ ඒ අය අතරේ වැඩ නොකර නිසා කියලා මම හිතන්නේ. ජනතාවගේ හඬ අපි තේරුම් ගන්න ඕන. ඒ හඬ අපිට ඇහෙන්න ඕන. දේශපාලනයෙන් ඈත් වෙන්න අපි පරාද කරපු බලවේග පටු ආසි ගන්න ජනතාව අතරට රිංගලා විශාල අවුල් ඇති කරනවා. ඒ නිසා පොදු ජන එක්සත් පෙරමුණ මේ රටේ තහවුරු කරන්න නම් පක්ෂයක් විදියට ආණ්ඩුව තිබෙන කාලෙත් ජනතාව අතර දේශපාලනය කරන්න ඕන. ඡන්දය දුන්නු ජනතාව දැන් ඉන්නේ ඉතාම අපහසු දුෂ්කර තත්ත්වයක. මේ වගේ දුෂ්කර කාලවලට මුහුණ දීලා අපිට නම් හොඳට පුරුදුයි. මේ වගේ කාලවල නොකල වැරදිවලට වුණත් ජනතාව බනින්නේ ආණ්ඩුවට. MCC ගිවිසුම අත්සන් නොකර ඉඳලා බේරගත්ත රට අපි කිසිවිටවත් පාවා දෙන්නේ නැහැ. මෙවර සංවත්සරයේට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක් වුණේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ. රටේ ප්‍රධාන මූල්‍ය ආයතන මහා බැංකුව කොල්ල කෑමේ ජාතික ආර්ථිකයට එල්ලූ මරු පහරේ දුර්වික අදටත් මේ රට විඳින. රටේ ජනතාවගේ ජීවන වියදම දෙගුණ තෙගුණ කළේ උන් නීතිය වෙනුවට පලි ගැනීම අවලාද සමාජගත කළා. අලුත් රටක් පිළිබඳව වූ මහජන මතය හඳුනා ගැනීමේ හැරුම් ලක්ෂ්‍ය වුණේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එදා අත්කර දුන් ජයග්‍රහණය බව අපි පිළිගත යුතුයි. සමස්ත ආරක්ෂක පද්ධතියම ප්‍රතිසංවිධානය කර පැවති අවිශ්වාසයත් අපි අද තුරන් කළා. සාධාරණ සහ යුක්තිගරුක විවේචනයන්ට අද මේ රට විවෘතයි. මිනිසුන් රෝගීන් කළ රසායනික ගොවිතැන වෙනුවට හරිත කෘෂිකාර්මාන්ත ප්‍රවේශය රටේ ඓතිහාසිකම තීන්දුවක් බවට පත් කරන්න සැදී පැහැදී සිටින බව මම දන්නවා. දේශීය ආර්ථික රටාවක් වෙනුවෙන් අභියෝගාත්මක තීරණවලට රජය එළඹිලා සිටින්නේ සෞභාග්‍යමත් දේශයක් අපේක්ෂාවෙන්. රසායනික පොහොර සීමා කිරීමට ගත් පියවර පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලොව රාජ්‍ය නායකයින් දැනුවත් කර තිබෙනවා. ස්කොට්ලන්තයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව අමතමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සඳහන් කළේ දේශගුණික විපර්යාසයන් දැනටමත් ලෝකය මිනිස් ජීවිත සහ ජීවනෝපාය විනාශ කරමින් තිබෙන බවයි. එමෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ රට තුළ ඇති ගැටලු විසඳීමට ක්‍රියාමාර්ග ගැනීම හැරුණු කොට ලෝකයේ සෙසු රටවලටද සහය වීමේ වගකීම එක්සත් ජනපදයේ ඉටු කරන බවත් ජෝ බයිඩන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. එමෙන්ම සමුළු ඇමතු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සමුළුවේ සමාරම්භක දේශනය සිදු කරමින් දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමට අපහසුත් වීම පිළිබඳව නිදහසට කරුණු කිසිවක් නොමැති බව ප්‍රකාශ කළා. එමෙන්ම පරිසරය වෙනුවෙන් තවත් සිදු කළ යුතු විශාල කාර්යභාර පවතින බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා එලෙස නිසි වගකීම් ඉටු නොකළහොත් එහි අයහපත් ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවන්නේ අනාගත පරපුරට බවද ඔහු පෙන්වා දුන්නා. මේ අතර එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා සමුළු අමතමින් සඳහන් කළේ පෘථු ව්‍යාපගේ දැස් ඉදිරිපිට වෙනස් වෙමින් පවතින බවයි. මේ පිළිබඳව ඥානාන්විත නිසි වගකීම් ඉටු කළ යුතු බව පෙන්වා දුන් මහලේකම්වරයා එහි අභිලාෂයන් සාමූහිකව දැරිය යුතු බවද පැවසුවා. Pleasure to welcome His Excellency Mr. Gotabaya Rajapaksa, President of Sri Lanka.
මෙතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දින සමුළුව අමතමින් පෘථුවියේ පැවැත්මට මනස සහයෝගීතාවෙන් එක්ව වැඩ කරන්නයි සියලු ජාතීන්ගෙන් ඉල්ලා සිටියා. This event takes place at a critical time. ලොව විශාලතම හරිතාගාර වායු විමෝචනය කරන්නන් විසින් ඔවුන්ගේ කාර්යභාරය ඉටු කිරීම වගේම සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට දේශගුණික අභියෝග ජය ගන්නට සහය වීම අත්‍යවශ්‍යයි. මේ අර්බුදයෙන් මිදෙන්නට සහ පෘථුවියේ පැවැත්මට මනා සහයෝගයෙන් එක්ව වැඩ කරන්න කියලා මම සියලු ජාතීන්ගෙන් ඉල්ලා සිටිනවා. මහජන සෞඛ්‍ය ගැටලු ජල දූෂණය පරිසර විනාශය සහ ජෛව විවිධත්වයට වන බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාව මෑතකදී රසායනික පොහොර පලිබෝධනාශක සහ වල්නාශක ආනයනය සීමා කළා. මුල් බැසගත් කණ්ඩායම් මේ සඳහා විරුද්ධත්වය දක්වනවා. මෙය අනාගතයේදී සෞඛ්‍ය සම්පන්න සහ වඩා තිරසර හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන්ගත් පියවරක් බව මා සඳහන් කළ යුතුයි. ඉන් නවඋත්පාදන සහ ආයෝජන අවස්ථා නිර්මාණය කරනු ඇති බවත් පෙන්වා දිය යුතුයි. දේශගුණික විපර්යාස සියලු ජාතීන්ට බලපාන නමුත් සංවර්ධනය වෙමින් පවතින දුප්පත් රාජ්‍යයන්ට අසමාන ලෙස එය බලපානවා. දේශගුණික විපර්යාස අවම කිරීම සහ අනුවර්තනය වීම සඳහා නිර්භීත පියවරක් ගන්න සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට පුළුල් සහයෝගයක් ලැබිය යුතු බවයි මාගේ විශ්වාසය. ශ්‍රී ලංකාවට දේශගුණික විපර්යාසවල බලපෑම් පිළිබඳ ගැඹුරු අවබෝධයක් තියෙනවා. බුදුන් වහන්සේගේ ගැන්වීම් වලට අනුව හැඩගැසුණු අපගේ උසස් දාර්ශනික උරුමය පාරිසරික අඛණ්ඩ භාවයට විශාල වටිනාකමක් ලබා දීලා තියෙනවා. එබැවින් තිරසර භාවය අපගේ ජාතික ප්‍රතිපත්තියේ හදවත බඳු බව සඳහන් කළ යුතුමයි. To overcome this crisis and sustain humanity and our planet. Thank you. රසායනික පොහොර ඉල්ලා ඇලහැර ගොවීන් ආරම්භ කළ අඛණ්ඩ උපවාසය අද පෙරවරුවේ අවසන් කෙරුණා. ඒ ප්‍රදේශයේ මහා සංඝරත්නයේම ස්ථානයට වැඩම කර ගොවීන් දැනුවත් කිරීමත් සමගයි. කෙසේ වෙතත් తాවකාලිකව අවසන් කළ උපවාසය ඉදිරියේදී මාරාන්තික ක්‍රියාමාර්ගයක් දක්වා ගෙන යාමටද මෙහිදී තීරණය කළා. රසායනික පොහොර ඉල්ලා ඇලහැර ගොවීන් දින 10ක කාලයක් පැවැත් වූ උපවාසය අද පෙරවරුවේ අවසන් කෙරුණා. ඒ ප්‍රදේශයේ මහා සංඝරත්නය පැමිණ ගොවීන්ට උපවාසය නතර කරන ලෙස දැනුම් දීමත් සමගයි. මුස්මාලගේ දවස් 10ක කැපකිරීම අතිශයින් වැදගත්. ලංකාවේ අංක 1. අර මුළු ලංකාවම දන්නවා බකන්හන්ගේ උපවාසයක් කරනවා කියලා. හැබැයි මේ නිසා අපි මේක මෙතනින් නතර කරන්න කිව්ව පරාජයක් නෙමෙයි. ඕයිට වඩා ශක්තිමත්. රට කුලලක යන්න ඕන. අපි දිස්ත්‍රික්ක කැපිටල් එකට උනේ නැහැ. එළහර කලාපේ විදිහට එකතු වුණා. නමුත් රාජ්‍ය තන්ත්‍රයෙන් කවුද අපිට ආවේ සම්බන්ධුම අතුම තරමේ මේකට සමුන් සම්දීලා අපි මොනවා හරි කාර්යයක් කරමු කියලා කවුද කිව්වේ? ඒ නිසා මේක හැමදාම අපි දින්ද ආදිසි කවුරු හරි අසනීපල නිය ගියෝ. ඒත් කවුරුත් දන්නේ නැහැ. ඒ වගේම පොළොන්නරු ඔබෙන් ජීවත් වෙන හාමුදුර විදිහට අපට වගකීමක් තවරුණා. පරාජයට පත් වෙන්නේ නැහැ. අපේ අරමුණ දක්වා අපි යනවා. ඒ නිසා ඔබට පාරුණිකෝ කියනවා. මේ පිළිබඳව විතර ඉදිරියට නීරවඩ දිස්ත්‍රික් විදියට සංවිධානාත්මක කටයුත්තක් ආරම්භ කරමු. අපිට නොයෙකුත් බලපෑම් ආවා මේකෙන් නැගිටින්න කියලා. ඊයේ සමස්ත ලංකාවෙම ගොවි සංවිධානයල අපි නිදිමත් කරා. මම හිතන්නේ අපි අදහස් කරගෙන සිටින මහානායක හමුදුවන් හැම වෙලා සාකච්ඡා කරලා ඒ පිළිතුරක් උන් නැත්තම් අපි ඊළඟට පටන් ගන්නේ මේක මහාරන්තික උපවාසයෙන් කියන්නේ ප්‍රකාශ කරමු. ඔබ වහන්සේලාගේ ඉල්ලීම තමයි ගෞරවයෙන් ගෞරව නමස්කාර පුරුත පිළිගන්න බව. රසායනික පොහොර භාවිතය තහනම් කර කාබනික වගාවට ගොවියා යොමු කර ගැනීම සඳහා රජය ආරම්භ කළ වැඩසටහනට ගොවීන් සිය විරෝධය පළ කරමින් සිටිනවා. මේ අතර ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සිරිකඳුයායි ගම්මානයේ ගොවීන් මෙවර ජලකන්නේ සඳහා වගා කර තිබූ මෑකරල් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. සිය වගාවට අවශ්‍ය රසායනික පොහොර නොමැති වීම හමුවේ අස්වනු නෙලා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ. මේ මෑකරල් දැන් කඩන්න ඕන කාලෙ මේ. මේ මෑකරල් උනන්නේ නැහැ මේ. ගිනියෙන් තරම් මෑකරල්. පොඩි පොඩි කරල් තමයි තියෙන්නේ. ඒක කඩන්න ගිහුවම ඉතින් මිලකට යනවා. නමුත් වැඩක් නැහැ. මේකෙන් ඉතින් එහෙම අස්වන්නක් ගන්න බෑ. මේක වේදම් කරලා තියෙන තරම් හැටියට අස්වන්නක් ගන්න බෑ මේවයි. 800 900 තිබ්බ බෙහෙත් බෝතලේ 4000 5000 බෙහෙත් බෝතලේ මේකත් හොරට විකුණා. කාබනික වගාවට යොමු වෙමින් සමහර ගොවීන් දැන් සිය වගා කටයුතු ආරම්භ කර සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගෙන ඇති බවද විවිධ ප්‍රදේශවලින් අපට වාර්තා වනවා. මේ පොළොන්නරුව දිවුලන් කඩවල ප්‍රදේශයේ ගෙවිලියක් කාබනික පොහොර යොදා සාර්ථකව වගා කරගත් කොමාරිකා වගාවක්. අක්කර භාගයක පමණ කාබනික පොහොර පමණක් යොදා වගා කර ඇති මෙම කොමාරිකා වගාවෙන් ඉතා ඉහළ ආදායමක් උපයා ගන්නා බවයි දුලිකා රණසිංහ මහත්මිය පැවසුවේ. මේක සම්පූර්ණයෙන්ම මේකට කාබනික පොහොර තමයි අපි නිෂ්පාදනය කරලා තියෙන්නේ. කාබනික වගාවෙන් තමයි අපි කොමාරිකා විතරක් නෙවෙයි පළතුරු වගාවල් අපේ
කරගෙන යනවා. ඉතින් කාබනික වැඩසටහන හොඳයි කියන එක තමයි මම ඉදිරියටත් සාර්ථකයි කියන එක තමයි මගේ නම් බලාපොරොත්තුව. පොදු ප්‍රවාහනය භාවිතයේදී නිවැරදි පිළිවෙත් අනුගමනය කළේ නැත්නම් නැවත කොවිඩ් අවදානමක් ඇති විය හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ඊයේ දින වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 17යි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13760 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පළාත් සංචරණ සේවා ඉවත් කිරීමත් සමග මෙවන විට පොදු ප්‍රවාහන සේවා සක්‍රියව පවතිනවා. මෙවන විට අන්තර් පළාත් බස් රථ සහ දුම්රිය සේවාද ක්‍රියාත්මකයි. කෙසේ වෙතත් බස් රථ තුළ මගින් රැගෙන යා හැකි ආසන ධාරිතාවයට පමණක් පවයි රාජමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් එම සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරන ඇතැම් පුද්ගලයන් පිළිබඳවද අප ඔබට ඊයේ දින වාර්තා කළා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ පොදු ප්‍රවාහනය තුළින් කොවිඩ් අවදානමක් ඇති නොවන ආකාරයට ජනතාව කටයුතු කළ යුතු බවයි. සෞඛ්‍යයට පමණක් තනිවම මේ කාර්යය කරන්න බෑ. සෞඛ්‍යයෙන් අපිට කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් මේ සියලු දේ මුර කරන්න කියලා මම හිතන්නේ අපිට ප්‍රායෝගිකව ඒක කරන්න පුළුවන්කමක් නෑ. මේක ප්‍රශ්නය සෞඛ්‍ය ප්‍රශ්නයක් නෙවෙයි අපේ ප්‍රශ්නයක්. අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා මේ තත්ත්වය තුළ ප්‍රවාහන පිළිබඳව කටයුතු කරන සියලු පාර්ශවකරුවන්ගෙන් එක්කෙනෙක්ගෙන් නෙවෙයි සියලු මහංශවලින් මේ සඳහා මගීන් ප්‍රවාහනයේ බස් අපේන ඒ පාර්ශවකරුවන් ප්‍රවාහන බලධාරීන් සහ අනිකුත් සියලුම අංශ මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරලා මේ ප්‍රවාහන පොදු ප්‍රවාහන සේවාවන් හරහා රෝගයේ මතුවීමට මේ මතු වෙනකල් ඉඳලා හෝ මේ තක්වා කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ කියන උපකල්පනයෙන් කටයුතු කරනවට වඩා දන්නවා ගලයන් ඒකරාශී වීම හරහා මේක ඇති වෙන්න පුළුවන් කියන එක සක්සුදත්සේ පැහැදිලි දෙයක්. ඒකරාශී වීම අවමාසයෙන් පවත්වාගෙන යමින් රටට අවශ්‍ය කරන සමාජික ආර්ථික ක්‍රියාවලියන් කිරීම සඳහා පුද්ගලියම් ප්‍රවාහනය කිරීමටත් මේ රෝගය පැතිරීමට මෙවැනි මාධ්‍යයන් හරහා ඉඩකඩ අවරා කටයුතු කිරීම වැදගත් වෙනවා. ඒ නිසා ඒ සියලු දෙනාගේම අවධානය මම හිතනවා මේ අවස්ථාවේ යොමු කිරීම වැදගත් වෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. කොවිඩ් වසංගතයේ ආරම්භ වී දැන් මාස 19ක් පමණ වෙනවා. නිල දත්ත වාර්තාවලට අනුව මේවන විට මියගොස් ඇති සංඛ්‍යාව ලක්ෂ 50කට වැඩි. ඊයේ දින තුලත් මරණ 14400ක් වාර්තා වී තිබෙනවා. ලෝක ජනගහනයෙන් මිලියන 246.7%කට කොවිඩ් වෛරසය ආසාදනය වූ බව වාර්තා වෙනවා. ගෙවුණු දින කිහිපය තුළ දල වශයෙන් ලක්ෂ 3කට වැඩි නව ආසාදිතින් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවයි ඔක්ස්ෆර්ඩ් සරසවියේ Our World in Data වෙබ් අඩවිය පෙන්වයි. ලෝකේ පුරා කොවිඩ් හේතුවෙන් මියගිය ලක්ෂ 50ක පිරිස සත්‍ය වාර්තාව නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. බොහෝ රටවල ග්‍රාමීයව සිදු වූ මරණ මේ සංඛ්‍යාවට නිසි ලෙස ඇතුළත් වූ බවක් දක්නට නැති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. මේ අනුව එම සංවිධානය පවසන්නේ ලෝකේ පුරා කොවිඩ් මරණ කෝටියක් හෝ ඊට වැඩියෙන් සිදුවන්නට ඇති බවයි. ලෝකයේ වැඩියෙන්ම කොවිඩ් මරණ වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්. මේ වන විට සිදු වූ ඇති මරණ සංඛ්‍යාව 745800ක්. ඊළඟට වැඩිම මරණ වාර්තා වී ඇත්තේ බ්‍රසීලයෙන්. ඒ මරණ 607824ක් ලෙසිනුයි. ඉන්දියාවෙන් මරණ 458437ක් වාර්තා වී තිබෙනවා. එන්නත් කරණයේ ආරම්භ වීමත් සමග මරණ වාර්තා වීම පැහැදිලිව අඩු වී ඇතයිද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. නමුත් අප තවමත් සිටින්නේ කොවිඩ් අවදානම තුල බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්නම් පෙන්වා දෙන්නේ. රුසියාවේ එන්නත්කරණය තුල ඇති මන්දගාමී ස්වරූපය මේ වන විටත් කොවිඩ් වෛරස් ව්‍යාප්තිය වේගවත් කර තිබෙනවා. ශ්‍රී ලංකාව ආශ්‍රිතව අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. අයහපත් කාලගුණයේ හේතුවෙන් පුද්ගල මරණ 4ක් වාර්තා වී ඇති අතර අර්ධ නිවාස හානි 400ක් සිදුව තිබෙනවා. අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක් වූ සංඛ්‍යාව 5700ක් බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. අධික වර්ෂාව හේතුවෙන් අංගමෝ ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසා එහි දොරටු දෙකම අඩි දෙක බැගින් විවෘත කර තිබෙනවා. මේ වන විට රාජාංගනයේ ජලාශයේද වාන දොරටු 6ක් විවෘත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගංගාවල පහළ ප්‍රදේශවලට ගඟතුර ඇතිවීම සම්බන්ධයෙන් පූර්ණ අනතුරු ඇඟවීම සැලකිය යුතු කාලයකට පෙර නිකුත් කිරීමේ හැකියාවක් පවතිනවා. ගංගාවල ඉහළ ප්‍රදේශවල හැසිරීම නිරීක්ෂණය කිරීම
මගින් කෙසේ නමුත් ගංගාවල ඉහළ ප්‍රදේශවලට ගංගතුර ඇතිවන විට අවධානයට ලක් යුතු කාරණය තමයි වාරි මාර්ග දෙපාර්තමේන්තුවට හෝ ආපදා කළමනාකරණ අංශවලට සැලකිය යුතු කාලයක් නොමැති වෙන්න පුළුවන් අනතුරු ඇඟවීම් නිකුත් කිරීම සඳහා පැය දෙකක් තුනක් තුළ වර්ෂා වැද වැටීම සහ ගංගතුර තර්ජන ඇතිවීම යන දෙකම සිද්ධ වෙන්න පුළුවන් විශේෂයෙන්ම මේ ක්ෂණික ගංගතුර තත්ත්වයක් ඇතිවීමේ තත්ත්වය සම්බන්ධයෙන් නිල්ලලා ගඟ ගින්ගඟ ඒ වගේම කළු ගඟ සහ මහවැලි ගංගාවල ඉහළ ධාරා ප්‍රදේශවල පිහිටි නගර සහ ගම් වල ගංගාවට පදිංචි මහජනතාව මහ ජනතාව විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි කියන කාරණය සඳහන් කරන්න කැමැති මේ මම කියව තත්ත්වය මත ක්ෂණිකව ඇති විය හැකි ගංගතුර වලට මුහුණ දීම සම්බන්ධයෙන් පොමිසති ගම්පොළ සිට කඩුගන්නාව දක්වා ගමන් කරන මාර්ගය ණය යමේ අවදානමකට ලක්ව තිබෙනවා අධික වර්ෂාපතනයත් සමග ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා ණය මන්ත්‍ර වර්තා වූත් සරි ණයම් ලක්ෂණ නිරීක්ෂණ කළා ඒ කියන්නේ ගස් ඇලවීමක් විදුලි කණු ඇදවීමක් ටෙලිෆෝන් කණු ඇදවීමක් තමගේ දිවස තුළ යම් ආකාරයක බිත්ති වල පිපිරීමක් අදිසිය ජල උල්පත් මතුවීම තිබුණු ජල උල්පත් නැතිවී යාම සහ බොර වතුර මතුවීම නිරීක්ෂණ කළොත් එහෙම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහතා දැනුවත් කරලා ප්‍රාදේශීය ලේකම්තුමා දැනුවත් කරලා ඊට අමතරව එම අදාළ දිස්ත්‍රික්කයේ ජාතික ගොඩනැගිලි පරිසර සංවිධානයේ කාර්යාල පවත්වන එම කාර්යාලවලට දැනුම් දෙන්නස ඉල්ලා සිටිනවා ඒ නිවාස අසල තමන් විසින් නිර්මිත කණ්ඩි පවතිනම් ඒ සම්බන්ධව ජනතාව දැඩි විමසනවත් බව සිටිය යුතු ලෙස ඉල්ලා සිටිනවා ඊට අමතරව අලුතින් ඉදිකරන ලද පාරවල් මේ මාර්ග භාවිතා කරන්නන් එම ප්‍රදේශවල පවතින කණ්ඩි සහ ගල් වැටීම් සම්බන්ධව අවධානය සිට අවශ්‍ය වූ ආරක්ෂිත පියවර අනුගමනය කරන ඉල්ලා සිටිනවා පසුගිය දින කිහිපයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 10කට සහ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 41කට බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ හේතුවෙන් මේ වන විටත් ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය මගින් සියලු ක්‍රියාමාර්ග දැනටමත් සැලසුම් කළ බව ජෙනරල් සුදත් රණසිංහ මහතා පවසනවා. පසුගිය දින කිහිපය තුළ ඇති වූ හදිසි මහවැසි ගංවතුර සුළං සුළි සුළං සහ අනෙකුත් ආපදා තත්ත්වයන් යටතේ දිවයිනේ දිස්ත්‍රික්ක 10කට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 41කට බලපෑම් ඇති වුණා. මේ දිස්ත්‍රික් වශයෙන් ගත්තොත් බදුල්ල, නුවරඑළිය, නුවර, යාපනය, පුත්තලම, රත්නපුරේ, කෑගල්ල, මුලිතිව්, කොළඹ සහ කගාල් යන දිස්ත්‍රික්කයන් සඳහා මෙම ආපදා තත්ත්වයන් සහ වැසි තත්ත්වයන් ඇති වුණා. මේ අනුව මේ වෙනකොට බලපෑමට ලක් වූ පවුල් සංඛ්‍යාව 1444ක් බලපෑමට ලක් වූ සම්පූර්ණ පුද්ගලයන් සංඛ්‍යාව 5790. මේ යාම් හතරක් රපොර්තු වෙලා තියෙන ඉදිරියේ දින කිහිපය තුළ කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් ඇති වීම ඉඩ තියෙනවා. ඒ පූර්ණ හානි වූ නිවාස සඳහා හානි පූර්ණ සිදු කිරීමට සහ අනෙකුත් ආපදාවන් ලක් වූවන්ට මුදල් සහ ආධාර ලබා දීමත් අර්ධ හානි සිදුවෙච්ච නිවාසවලට ඒ ලබා දිය යුතු සියලුම ඒ ආපදා සහන ලබා දීමත් කටයුතු සිදු කරනවා. පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට රැගෙන යමින් තිබූ රුපියල් කෝටි 6කට අධික මුදලක් පැහැර ගැනීමකට ලක්ව තිබෙනවා. මුදල් රැගෙන ආ වෑන් රථයේ රියදුරු එම මුදල පැහැරගෙන පලා ගොස් ඇති අතර විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය එක්ව කළ මෙහෙයුමකදී වෑන් රථය මුදල්ද සමග අත්අඩංගුවට ගැනීමට සමත් වුණා. පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට රුපියල් කෝටි 6කට අධික මුදලක් රැගෙන පැමිණි රියදුරාම එම මුදල රැගෙන පලා ගොස් තිබෙනවා. ඔහු පැමිණි වෑන් රථයේ තිබූ GPS තාක්ෂණය ඔස්සේ ලබාගත් තොරතුරු අනුවයි සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ. පොලිස් විශේෂ කාර්ය බලකාය ඔහුව මුදල් සමග අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ. කිතුනු බැතිමතුන් තම මියගිය ඥාතීන් සහ සමීපතමයින් සිහි කරන මලවුන්ගේ මාසය අදින් ආරම්භ වනවා. දැන් කෙටි විරාමයක්. මෙවර ලෝක කුසලාන පන්දුවර 20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් පරාජයට පත්වීමත් සමග ශ්‍රී ලංකාව දැඩි අසීරු තත්වයකට මුහුණ පා සිටිනවා. ඊයේ තරගයේ එංගලන්තයේ ජයගත් ඒසිය අපරාජිකත්වය තවදුරටත් විදහා පාමින් කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට තරගාවලියේ ඉදිරියට යාමට තවත් විරල අවස්ථාවක්ද පවතින බවයි ක්‍රීඩා විස්තර විචාරකයින් පවසන්නේ. ඒ අනුව ශ්‍රී ලංකාව අනිවාර්යෙන්ම බටහිර ඉන්දිය කොදෙව්වන් පරාජයට පත් කළ යුතුයි. මීට අමතරව සෙසු කණ්ඩායම්වල ජයග්‍රහණයන් සහ පරාජයන් දෙස බලා සිටීමටද ශ්‍රී ලංකාවට සිදුවනවා. පුවත් නිමයි. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. ඔබ
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.